හරි කොහොමද මේ හරි අද කණ්ඩායමක් මේ වෙනකොට පත් කරලා තියෙනවද ඔබතුමියලගේ ඉතාමත්ම හොඳ කණ්ඩායමක් බලන්න රටේම ඉන්නේ මම හිතන්නේ ශක්තිමත් සියලුම පැති වලින් හොඳ නියෝජනයක් දෙන්න පුළුවන් ශක්තිමත් කණ්ඩායමක් අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ ඉදිරිපත් කරා දැන් නාම යෝජනා බාර දුන්නා අද වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි සෑම දිස්ත්‍රික්කයකින්ම ජාතික ජනබල වේගය ඉතාමත්ම ශක්තිමත් කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙනවා මම විශේෂයෙන්ම සතුටු වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ මේ කණ්ඩායමත් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්දයට ඉදිරිපත් වීමට ලැබීම ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා මම හිතන්නේ බලන්න වටේ බලන්න අපි පොරොන්දු වෙච්ච විදියට පාර්ලිමේන්තුවට අලුත් මුහුණුවරක් දෙන්න පුළුවන් ඒ අවශ්‍ය අත්දැකීම් තියෙන කැපවීම තියෙන ඒ කැපවීම ඔප්පු කරපු කණ්ඩායමක් හරහා සියලුම මේ රටේ ඉන්න සියලුම ජනතාවට නියෝජනයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ප්‍රතිසතෙක් වශයෙන් කොපමණ වගේ අපි බලාපොරොත්තු වෙනවා ජනතාව ජනාධිපතිවරණයේදී වගේම මේ වෙනස බලාපොරොත්තු වෙලා ඒක තහවුරු කරන්න ජනාධිපතිවරණයේදී අපි ලබුවා ගත්ත ජයග්‍රහණය තහවුරු කළා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඒ වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන් නියෝජනයක් අපිට පාර්ලිමේන්තුවේ ලබා දෙයි කියලා අපිට විශ්වාසයි. ජනතාවට සහන දෙනවද ඉදිරියේ කොහොමද ඒ සම්බන්ධයෙන්? ජනතාවට අපි බොරු පොරොන්දු දීලා නැහැ කවදාක්වත්. මේ වෙනකොටත් පහුගිය ආණ්ඩුවල දුන්න බොරු පොරොන්දු නිසා ඇති වෙලා තියෙන ඒ ව්‍යාකූල තත්ත්වය අපිට හොඳින් පේනවා දැන් ආණ්ඩුව බාරගත්තයින් පස්සේ. ඒ නිසා අපි කියපු දේ අපි කරනවා. අපේ ප්‍රතිපත්ති මාලාව තුළ අපේ ප්‍රතිපත්ති අපි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරා ඒකේ දුන්න ඒකේ කියපු දේවල් වලට අපි බැඳී ඉන්නවා ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා අනිත් පක්ෂෝන්ගේ සහයෝගය ලබා ගන්නවද ඔබතුමීලා අපි සියලු දෙනාගේ එකට වැඩ කරන සූදානම් සහයෝගය කියන එක මම හිතන්නේ අපි කියලා තියෙනවා අපි හොරුන් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ මේ රටේ ජනතාව රවට්ටපු අයත් එක්ක අපිට ගනුදෙනුවක් නැහැ හැබැයි මේ රට ගොඩනගන්න අවංකව කැපවීමෙන් ඉදිරිපත් වෙන සියලු දෙනා එක්ක වැඩ කරන්න ඒක මේ රට ඉදිරියට ගෙනියන්න අපි ව්‍යුත්පත්තයි 113ක් ලබා ගන්න ඔබතුමා අනිවාර්යෙන් 113 නෙවෙයි අපි මම හිතන්නේ ඒක ඊට වඩා ආසනල ගානක් අපිට මේ පාර ලැබෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා කාන්තා නියෝජනයේ කොහොමද මෙවර මැතිවරණය කාන්තා නියෝජනයේ ඊට අමතරව හොඳයි කොළඹින්ම ඉන්නවා අපිට 5 දෙනෙක් සෑම දිස්ත්‍රික්කයකම අපි කාන්තා නියෝජනයක් ඉදිරිපත් කරලා තියෙනවා මට හොඳටම විශ්වාසයි මේ පාර පාර්ලිමේන්තුවේ අපි වාර්තාවක් තියෙනවා මෙතෙක් කල ඉහළම කාන්තා නියෝජනය ලැබෙන පාර්ලිමේන්තුව ඊළඟ පාර්ලිමේන්තුව ඒ සාකච්ඡා අපි දිගින් දිගටම කරගෙන යනවා දැන් ඔබ දන්නවා අපි අපේ රජයත් එක්ක අපි සාකච්ඡා තිබ්බා ඒක බාධාවක් නැතුව අපි ඒ අවශ්‍ය අපේ අදහස් දක්වමින් IMF එකේ නිලධාරීනුත් අපිට ඇහුම්කන් දුන්නා ඒ සාකච්ඡා විතාමත්ව සාර්ථකව කෙරුණා ඒක අවශ්‍ය විදියට ඉදිරියට ගෙනියන්න පුළුවන් You're watching the Live Traveler Channel.